කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇතැයි සැක කරන කාන්තාවන් දෙදෙනෙකු අද IDH රෝහලට ඇතුළත් කෙරුණා. චීන ජාතික හා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකුයි මෙලෙස ඇතුළත් කෙරුණේ. මේ කොරෝනා වෛරසයේදී නිවැරදිව දැනගැනීම සඳහා ඔවුන්ගේ රුධිර සැම්පල් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතන වෙත ලබා දී තිබෙනවා. ඒ තහවුරු වුවත් ශ්‍රී ලංකාවත් කොරෝනා වෛරසය පැතිරුණු රටවල් අතරට එක්වනු ඇති. මෙහි භයානක තත්ත්වය වන්නේ මෙම වෛරසයේ රට තුළ පැතිරීමට පටන් ගතහොත් මෙයින් ඇතිවන ගැටලුවලට මුහුණ දීමට තරම් ශක්තිමත් ආර්ථික තත්ත්වයක් දැනට ශ්‍රී ලංකා ජනතාවටත් ශ්‍රී ලංකා රජයටත් නොමැතිවීමයි. පසුගිය වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයේ ඇති වූ දරුණු බිඳවැතීමෙන් අනතුරුව නැවතත් යන්තමින් හිසවසවමින් සිටින අතරතුර සිදුවන මේ කොරෝනා වෛරසයේ ගැටලුව අපේ සංචාරක කර්මාන්තයට හා සමස්ත ශ්‍රී ලංකා ආර්ථිකයට වැදුණු දරුණු මරුපහර. දැනට වාර්තා වී ඇති අන්දමට මෙම වෛරසය නිසා මියගිය සංඛ්‍යාව 41 ඉක්මවා තිබෙනවා. දැන් වෛරසය පැතිරීමේ සීඝ්‍රතාවය වැඩි වී ඇති බවයි චීන බලධාරීන් පවසා ඇත්තේ. මේ වන විට වුහාන් ප්‍රාන්තයේ පමණක් 1300කට අධික පිරිසක් මෙම වෛරසය වැළඳී ඇතැයි තහවුරු කර තිබෙනවා. මේ අතර චීනයට අමතරව තවත් රටවල් 13ක රෝගීන් 38 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියාව ආසාදිතයින් 4ක්, ප්‍රංශය ආසාදිතයින් 3ක්, හොංකොං රාජ්‍ය 5ක්, තායිලන්තය 5ක්, සිංගප්පූරුව 3ක්, ඇමරිකා එක්සත් ජනපදය 2ක්, තායිවානය 3ක්, මැකාවු රාජ්‍ය 2ක්, මැලේසියාව ආසාදිතයින් 3ක්, නේපාලය ආසාදිතයින් 1ක්, ජපානය ආසාදිතයින් 3ක්, වියට්නාමය 2ක් සහ දකුණු කොරියාව ආසාදිතයින් 2ක් වශයෙන්. මීට කලින් අපි ඔබ වෙත ගෙනා වීඩියෝවේ අප සඳහන් කළ පරිදි මේට හේතුව ලෙස මුලින් සැක පහළ කළේ නිවෙස්වල ඇති කරන කුකුලන් මාර්ගයෙන් මෙම වෛරසය වැළඳෙන බවයි. නමුත් මේ සඳහා හේතු වී ඇත්තේ චීන ජාතිකයින් ආහාර සඳහා යොදා ගන්නා නාග විශේෂයක් බව පසුගිය දා සොයාගනු ලැබුවා. මෙම වෛරසය බෝවනු ලබන්නේ කහින විට සහ කිවිසුම් මගින්. ඉන්පසුව රෝග ලක්ෂණ ලෙස මුලින්ම උණගතිය, තෙහෙට්ටුව, සෙම්ගෙඩි සහ වියලි කැස වැනි ලක්ෂණ ඇතිවෙනවා. පසුව මේ උත්සන්න වීමේදී හුස්ම ගැනීමේ අපහසු ගතියක් ඇතිවෙනවා. මේ අතර චීනයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ශ්‍රී ලංකාවට නැවත පැමිණ සිටින අතර තවත් පිරිසක් ගුවන් ගමන් අත්හිටුවීම නිසා ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව පසුවනවා. මෙම වෛරසය වැළඳීමෙන් වැළකීමට නම් හැකි උපරිම ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඉවත් වී ඍජුවම කැස්සට හා කිවිසුම් වලට නිරාවරණය නොවී සිටිය යුතුයි. මීට අමතරව හැකි සෑම විටම ෆේස් මාස්ක් එකක් භාවිතා කළ හැකි නම් ඒ වඩාත් ආරක්ෂාකාරී පියවරක් වෙනවා. ඉහත අපි සඳහන් කළ රෝග ලක්ෂණවලින් එකක් හෝ ඔබට ඇති වූහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්. ඉතින් අවසාන වශයෙන් ශ්‍රී ලාංකික ජනතාවට හා සමස්ත ලෝකවාසී ජනතාවට මේ භයානක වූදුරින් ඉතා ඉක්මනින් මිදෙන්නට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මේ පිළිබඳ නවතම තොරතුරු ඉදිරියේදීත් හැකි සෑම විටම අපි ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙනවා. මේ නිසා අපිත් සමඟ රැඳී සිටින්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.